අදම කතා කරන්නේ ඇත්තටම මොකද්ද මේ උදුම්බරා මල කියන්නේ කියලා. සුබ දවසක් කියලා කියනවල හැමෝටම. අපි ඒක ගැන අහලා තිබ්බට ඕක ගැන හරියට දන්නේ නැහැ. ඒත් ඔය වැඩිහිටියෙක්කින් ඕක ගැන හෙව්වොත් කියයි ඔය උදුම්බරා මල කියන්නේ පූජනීය මලක්. ඒක විපෙන්න වසර 3000කට සැරයක් වත්ති පිපුණු ලොකු වාසනාවක් වගේ ගොඩක් දේවල් තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒත් ඇත්තම කතාව කිව්වොත් මේක මලක් නෙවෙයි. ඒ කෘමියක් දාන බිත්තර වර්ගයක්. මේ කෘමියට ග්‍රීන් ලිස්විං කියලා තමයි කියන්නේ. ඉතින් මේ කෘමියගේ ගෑනුස්තා දාන බිත්තර වල තමයි අපේ උදුම්බරා මල කියලා කියන්නේ. ඒක දැක්ක මලක් වගේ තමයි පේන්නේ. එයාලගේ ජීවන චක්‍රයේ උෂ්ණත්වය අනුව දින 20ක් 70ක් පමණ වෙන්න පුළුවන්. මෙයාලා ගෑනුස්තා සති 3-4ක් තුල බිත්තර 300ක් විතර දානවා. පැටවුන් විදියට කීටයන් කීප වතාවක් පිහිවෙනවා. මෙයාලා නිකම්ම නිකම් කෘමි විශේෂයක් නෙවෙයි. අපේ ජෛව ගෝලයට ඉතාමත් ලොකු මෙහෙවරක් කරන කෘමිය జాතිය. ඔවුන්ට සතියකට කුඩිත්තන් සහ මයිටාවන් 200ක් පමණ ආහාරයට ගන්න පුළුවන්. බොහෝ රටවල මේවා වගා කරන මිත්‍ර විදියටත් විකුණන. නමුත් සමහරු ඒවා ස්වභාවික පැවෙනතෙක් බලා නොසිට භෝග මත ගැලීම උදාහරණ. ආරක්ෂිත භෝග වර්ග මීටර් 100කට මිත්‍ර 1000ක්ද ශ්‍රේෂ්ඨ භෝග හෙක්ටයාරයකට මිත්‍ර 5000ක් දෙන අවස්ථා දෙකේදී ඉදීම් සිදු කරනවා. උදුම්බරා මලේ ඇත්තම කතාව රට බේරගන්න රජෙක් පහල වෙනවා කියලා එන ඉගියක්වත් දිව්‍යමය මලක්වත් නෙමෙයි. පොඩි කෘමියක් දාන ලස්සන මිත්‍ර වර්ගයක් තමයි මේ. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඔබේ අදහසත් පහලින් comment කරන්න like කරන්න. එනම් අදට මම යනවා ආයෙත් වීඩියෝ එකකින් හමු. ජය වේවා හැමෝටම.